යා මානසික වශයෙන් ශක්තිමත් නැතිකෙනෙන් නම් කිසිම දවස ජෝක චිත්‍රපටිය බලන් උොත්සා කරන්න එපා මොකද මේ ජෝක චිත්‍රපටිය බලපු සමහරය චිත්‍රපටිය අවසාන වෙන කොට ජෝකර වගේ හැසිරෙන්න්න පටන් අරගෙන තිෙනවා තවත් බොහෝ දෙනක් ජෝකර වගේ හිතන්න පෙළබිලා තියෙනවා එනිසා ජෝක කියන්නේ ලෝකයේ නිර්මාණියුණු බයනකම චරිතයක් ගෝතම නගරය මේ නම කිව ගමන් ඔයාට නිවාරෙන්ම මතක් වෙන්න බැටමෑන්ව ඒත් එක්කම බැට්මන්ගේ ලොකුම හතුරා ජෝකරවත් ඔයාලට අනිවාරෙන්ම මතක්වෙයි ගොඩක් අයට බැටමන් චිත්‍ර ඒ බල්න්නකොට නිතරම අමතක වෙනදයක් තියෙනවා ඒ තමයි ජෝක කොච්චර දුෂ්ටෙක් වුණක් මේ තත්වේට පත්තුනේ ඇයි කියන කාරණාව. ෝක චිත්‍රපටිය ප්‍රධාන චරිතය තමයි ආත කියලා කියන්නේ ආත කියන්නේ ගොඩක් දුප්පත් අහිංසක මානසික රෝගයකට ගොදුරුණු පුදගලෙක් මෙයාගේ රැකියාව තමයි ජෝක කෙනෙක් විදිට ඇඳගෙන එකඒ විහළු කල්ලා සල්ලි හයන එක. නමුත් මේ දුප්පත් අහිංසක මනුස්සයායට හැම දෙෙනම කරදර කරනවා. ඒවගේම පීඩා කරනවා. මානසික අසනීපයකට ගොදුරුණු කෙනෙක්ට සමාජය තුලින් එල්ලවන පීඩාව කොතරම් ප්‍රබල ලෙස බලපානවද කියලා මේ චිත්‍රපටින් අපිට හොඳටම බලාගන්න පුළුවන්. මානසික අසමබරතාව සමාජයෙන් එල්ලවන පහම කොද කලාව තනිකම මේ සියල්ල ජීවිතය මුළුමනින්ම වෙලාගන්න ආකාරය චිත්‍රපටියය තුළ හරිම තාත්ික විදියට අපිට බලාගන්න පුුවන් චිත්‍රපටිය මුොලද ආතර්ග අත තියෙන බෝඩ්ඩ එකක් අරගෙන කොල්ලො කිහිප දෙනෙක් ද ගෙන යනවා තරුත් මේ කොල්ලො පස්සේ ද ගෙන යනවා ඒට පස්සෙක්තර තැනකදි මේ කොල්ලොටි ආතරට බෝඩ් එක නුත් හල අතින් පයිුත් පහරදීලා පැනල යනවා. ඒවගේ අතේ තිබුණු බෝඩ් එකත් කැෙනවා මේ කරන්න කිසිම වර්දක් කරපු නැති අහිංසක මනුස්සෙක්ට කොහමුණත් සාන්‍ය මනුස්සෙක් තු න්නකට. හිවා එවගේම දුකින් ඉන්නකොට ඇඩිෙනවා නමුත් ආතරර්ට යෙන මානසික රෝගය නිසාම සතුටින් ඉන්නකොට වගේම දු හිතන වෙලාවට එයායට හිනා යනවා දවසක් බස්සගේ යනොට ආතර පොඩි දරුවෙක්ට විහිළුවක් කරනවා ඊයට පස්සේ දරුවවාගේ අම්ම මගේ දරුවට විහිලු කරනවා කියලා මේ ආතරට හොඳටම බලිනවා. මේනිසා ආතරට ගොඩක් දුක හිතනවා. නමුත් මේ ලෙඩේ නිසා ජෝකර්ට හිනා යනවා. ඉතින් මේනිසා බස්සගේ ගමන් කරන අනිත්තා අත් ෝකර්දයා අමුතුවිදියට බලනවා. මේ චිත්‍රපටි එකක් තැනෙක සඳහන් වනාකාරයට ජෝකර් තාර්තා වනකවරුනේ. තෝමස්න්, තෝමස්වේන් කියලා කියන්නේ ඒ නගරජවත් වුණු ලොකම සල්ලිකාරයා තවත් පැහදිි කරලා කියනව වන් තෝමස්වේන්් කියල කියන්නන්නේ බ්ෘුස්වේන්ගේ තාර්තා. එකකැන්නන්නේ ෝර් කෙල කියන්නේෙ වෙනකවරුත්නෙවෙේ බැට්මෑන්්ගම අයිය. ආතර් ක කියන්නන්නේ තෝමස් පයින්ගේ සෙල්ලක්කාරකමට බිහිවුණු දරුවේ. එක වතාවකදි ආතර් අමාරුවෙන් තෝමස්වේන්ව හම්බෙනවා. එතකොට තෝමස්වයින් ආතරට පහර දෙෙනවා උඹමගේ පුතානෙවෙේ කියලා. ආතර්ග මල්ලි ්‍රුස්වෙන්ට හැමදේම ලැබෙනකොට ආතරට කිසිමයක් ලැබුණ නෑහැ ඕහ ඉතාමත්ම දුප්පත් අසරන ජීවිතයක් ගතකලා හැම තැනිම්ම හොට ලබෙන්නේ පිඩාවන් පමයි. කොටින්ම කියව නම් චිත්‍රපටියේ මුල්ම දර්ශවල අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කොල්ො හිපදන කැවිල්ලා ආතරට ගහලා ඔවතේ තියෙන බෝඩ් එකත් කඩලාදානවා ආතර්ගි බොස් ඒ ආලාභත් පියවගන්නේ ආතර්ගෙම පඩිවලින් කපලා අවසාදි යාලුවෙක් තුන්න පිස්තෝලයක් ළඟතබාගෙන හසුවීම නිසාම ජොබ්ෙනුත් අයින් කනවා. ඉතින් මෙයා කෝච්චයන කල නැවතවාවක් ගෙදරට කොච්ච හි හිපදනෙක් රුණියට කරදර කරන්න යනවා. මේක දකලා අතරට ගොඩක් කේන්ති යනවා මුත් මේ ලෙඩේ නිසා ආතරට ඒ වෙලා වෙදිත් හිනා යනවා. මේකටඒ මිනිස්සු ඇවිල්ලා ආතරට හොඳටම පහර දෙනවා. මේකට තරාහගේපු ආතර් විසින් අර පිස්තෝලි අරගෙන වෙඩි තිල මෝනන්න මරල දාන. ඒට පස්සේතනින් දුවලා ගෙදර යනවා නමුත් මේ අපාධිය කලේ කවද කෙලා හොයාගන්න පොලිසිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒලා දන්නන්නේ ජෝක කනෙක් වෙස්මූනක් පැඳගත්ත කෙනෙක්කරපු අපරාධයක් කියලා විතරයි මේ අරවාාරි තමයි ආතර්ගම් අසන. ප ඒගේ මහු ප්‍රසිද්ධ ේධිකාවි කරපු විහිළුවකට හිනායන්න නැ කියලා ජනප්‍රිය මාධ්‍යවේදී ප්‍රසිද්ධිය චාට කරනවා. මෙන්න මේ සිදුවීම නිසා ආතරට තව තවත් කේන්ති යනවා. මේ අතරිදි තමයි ආතර්ට ආරංචි වෙන්නේ තමාගේ මවට මානසික රෝගයක් ඇති බවසා ඕගේ පියා තෝමස්වයෙන් කියලා ඇ පවසා තිබෙන්නේ බොරුවට කියලා. මේකට තරාගේපු ආතර් විසින් තමාගේ අම්මව ගාතනය කරන. ඊට පස්සේ තමන්ට පිස්තෝලේ ලබා දුන්න යහළුවත් මරලාදානවා. එතනින් පස්සේ අර ප්‍රසිද්ධ මාධ්‍යවේදාව සජීවී වැඩටනක් තුළදීම. මර දනවා මේකෙන් පස්සෙතමයි ජෝක කියන ලොකු අපරාධකාරුවා බිහිවෙන්නේ. ඉතින් මෙතැින් පස් එතමයි ජෝක කියන කෙන සමහරකෙනෙක්ට ලොකු වීරේක් පෙන්නේ. ඒවගේ තවත් සමාර කෙනෙක්ට ලොකු දදුෂ්ටේක්ෙන. ොහම නත් මේ ජෝක කියන චරිතය අපිට ගොඩක් බලාගන්න පුුවන් වෙන්නේ බැට්මෑන්ගේ කතාාවල අනිත් කතාාවල වගේ නෙවෙයි මේ බැට්මෑන්ගේ කතාවෙදි බැටමන්ට වෙනම පෑන්බේස් එකකුත් එකතුනාවගේම ජෝකටත් වෙනමෆෑන්බස් එකක් එකතුුණා ඒකට එක හේතුවක් විදිහට ජෝක ගුප්ත චරිතයක් වීම හඳුරනා දෙන්න පුුවන් ජෝක කියන්නේෙ විලන් කෙනෙක් එමනැතිනම් දුෂ්ටෙක් නමුත් මේ විලන්ට ෝකේ විශාල ජනතාවක් ආදරය කරනවා කොහම නමුත් ජෝක මුලින්ම කරලියට එන්නේ එද්දස් නමසය හතලියහා අවරුද්දෙදී මුලින්ම ජෝක අරගනාවේ පලවෙනි කතාව මබැත්. ඇනති ෝ රන්න බලාගෙන නමුත් හිතාගන්න බැරිවිදිට ජෝකර් මිනිස්වතර ජනප්‍රියවීම නිසාම අවසානිද හෙම නොකරඉන්න කමි රචකයන් තීරණය කරනවා අනෙක් අතට බැට්මෑන් කියෙන සුපරි වීරයා බිහිවුණේ ෝක කියන සුපිරි විලන් හිටපු නිසා කියලා අමතක කරන්න පපා. කොහොමරි දස් දහ නමේ භර්ෂයේදී ජෝකගේ චරිතයට පනපවන්න ඕෝකන් ෆිනික්ස් කියන රංගදරයා විසින්. ඕට මේ සඳහා ඔස්කා සම්මානයක් පවා ලැබෙනවා. නමුත් ජෝක චරිතය සඳහ හොඳම තාත්ික රංගනයේ ඉදිරි පත් කරල තියන්නේ ඊටල ඒ ස රග දායකතවය ල. න්න ීතලජෝග කියන රංගදරයා විසින් ඕගේ රංගනයේ මොනවගේද කියලා බලන්න අවශ්‍යනම් දෙදස් අටවර්ශේද නිකුත් වු බැට මන් ඩක්නයිට් කියන චිත්‍රපටිය බලන්න වවා. ඉතින්න්නේ චිත්‍රපටිය එදාමෙදාතුර බිහුණු චිත්‍රපටිය අතනින් හොඳම චිත්‍රපට වලින් ඉදිරිීමම් තියනෙ එකක් ඇත්තරම මේ චිත්‍රපටේ මෙතරම් ජනප්‍රියුණේ බැටමන්ගේ රංගය නිසා නෙවේ මේ චිත්‍රපටට රංගණින් දායකත්තේ ලබාදුන්නු ජෝකගේ චර්තයට පනපෝපු හීත්ලජර්ගේ චරිතය නිසා මෙට මේ චිත්‍රපටිය රංගනය වෙනුවෙන් ඔස්කා සම්මානයක් ලැබෙනවා නමුත්ඒේ සම්මානය ලැබ. ොට හිතලජ ජීවතුන්තර හිටිය නැහැ ඇත්තට මහ ෝකගේ චරිතයට වඩාත් අනුගතවීම නිසාම සේදිවී නසාගත්ත කියලාත් සමහරයි කියනවා මොක හොලියුද්බවල ලොක ඉන්ඩස්ට්‍රේක නළුවක් ්‍රංගණයක් සඳහා සුදුසකම් වෙනකොට හඒ සඳහා ඇතුලාන්තයනුත් සූදානම් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ජෝක කෙනෙක් වගේ හිතන්න පටන් ගන්නවා. මේ හේතුව නිසාම ඔහවසානයේද සියදිවි නසාගත්ත කියලා තයි බොහෝ දෙනක් විශ්වාස කරන්නේ තමන් මේ ජෝක චරිතය සඳහා රංගනයෙන් දායක වෙනකොට මානස්සික වශයෙන් වෙනසක් දැනන්න පටන්ගත්බ ඊටලින් ෝක. රිතය රඟදක්පුයි පවසලා තියෙනවා සමහරයි ෂටිං වල ීතාමත්ම දරුණු හැසිරම් වලට ගිල්ල තිෙනවා. එනිසා ෝක කියන්න ගොඩක් බයනක චරිතයක් කොම නමුත් ජෝක වෙනුවෙන් තනි චිත්‍රපටයක් නිකුල්තෙන්න්නේ දෙදස් දහනමයවරුද්ද. ඉති ෝක චිත්‍රපටිය ලබපු ආදාම ඩොලර් බිලියනෙකටත් වඩා බැඩිය වුණා නමුත් ජෝක චිත්‍රපටියය නිෂ්පානය සඳහා වැෑවෙලාතියෙන්නේෙ ඇමරිකානු ඩොලර්මලියන පනහත් හැත්තයවත් අතර ප්‍රමාණයක් පමණයි. කෙේ හෝ මේ දෙදස් දහ නමේ ෝක චිත්‍රපටිය බල්ල සමහරයි මානසික වෙනස්කම්වලට පවල් පෙලා තියෙනවා එනිසා සහ රටවල්වල ජෝක චිත්‍රපටිය කුඩාලමුන්ට පෙන්න්න ඒක පවා නතර කරලා තියෙනවා කොහමුණත් මේකට හේතුව කලවන්් පෝබියාවිදියට තමයි විද්‍යාජන් අර්ථ දක් වන්නේ මෙන්න මනිසා තමයි සමහරයි ජෝකල්ලට ගොඩක්ම බයවෙන්නේ. ජෝක කියන චර්තතියට මිනිස්සු ආකර්ශණයවීමට තවත් හේතුවක් තමයි ෝක කියන්නේ අපේ පන්තියේ මනස්සයෙක් වෙන එක. ඒ කියන්නේෙ දුප්පත් පීඩිත පන්තිය නිරපනය කිරීම. අමතකරන්නෙ ප බට්මෑන් හෙත් රුස්වන් කියල කියන්නේෙ සුපිරිම දනපතිපන්තිය කෙනෙක් කියලා මෙන්න මේ කාරණාවත් මිනිස්සු ජෝකරට ආකර්ශනයවීමට ගොඩක් බලපාලා තිෙනවා. කොහොමොනත් මේක දස් දහන්නම අවරුද්ධ්‍යාපු චිත්‍රපටයක්. බොහ දෙනෙක් මේ වෙන කොටත් මේ චිත්‍රපටියේ බලයිව ඇති. කොහොමනත් ඒහ සම්න්දධ ඔබේ අදහසනිවාරෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නපා. අපි මේවා අලත්ම මවී රිවවක්කින් හම්ම බලාපොරොත්වයන් අදට සමුගන්නවා. සියලම දෙනාට සුබදවසක්.